අලුත් ලෝකය, අලුත් ලෝකය, හරිමතේ හරියට, හරිමතේ හරියට. නියපොතු වලින් කියවෙන බරපතල රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත් වෙන්න මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් වහාම ප්‍රතිකාර ගන්න. අංක 1, සුදු පැහැණිය. සාමාන්‍යයෙන් අඳුරු ගැටි සහිත සුදු නිය අක්මාවේ ප්‍රශ්නයක් හෝ ඇතැම් විට සිංගමාලයේද විය හැකි. තවද අසාමාන්‍ය ලෙස ඇඟිලිවල විකෘති ස්වභාවයක් ඇතනම් මෙයද අක්මා පද්ධතියේ යම් රෝගී තත්ත්වයක් විය හැකි. අංක 2, කහ පාටනිය. දිලීර ආසාදන හේතුවෙන්ද නිය කහ පැහැ ගැන්වීම සාමාන්‍ය හේතුවකි. තවද කලාතුරකින් කහ පාට නිය, තයිරොයිඩ් ආබාධ, පෙනහළු රෝග, දියවැඩියාව හෝ සමේ රෝග මෙන්ම ඊට වඩා බරපතල රෝග ලක්ෂණයක්ද විය හැකි. අංක 3, සුදු මැලිනිය. ඔබේ නියපොතු ඉතා සුදු මැලි පැහැයට හැරෙමින් තිබේ නම් මේද බරපතල රෝග ලක්ෂණයක් විය හැකි. එනම් රක්තහීනතාව, හෘදය අකර්මණ්‍ය වීම, අක්මා රෝග විය හැකි. අංක 4, නිලට හුරු නිය. මෙවැනි නියමගින් ශරීරයේ ඇති ඔක්සිජන් ඌනතාවේ පිළිබඳ දර්ශකයක් පෙන්නුම් කරනු ලබනවා. එනම් පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයකි. එමෙන්ම මෙමකින් හෘදයාබාධ තත්ත්වයක්ද පෙන්නුම් කරයි. අංක 6, වල ගැසුණු නිය. සෝරේයසිස් නම් චර්ම රෝගය හෝ ආතරයිටිස් එහෙම නැත්නම් සන්ධි ප්‍රදායක මුල් ලකුණක් විය හැකි. අංක 6, ඉරිතැලුණු පියලිනිය. නියපොතු ඉරිතලල දෙකඩ වී හෝ කුහර වී ඇත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇති බවට සංඥාවකි. මෙය කහ පැහැයක් ගෙන සමට අනුබද්ධව සිදුවනව නම් සමහර විට දිලීර ආසාදනයක ප්‍රතිඵල ඇත්ද විය හැකි. අංක 7, නියපොතු යටින් අඳුරු රේඛාවන්. නියපොතු යටින් අඳුරු රේඛා ඇතිවීම බොහෝ විට මෙලනොම බරපතල වර්ගයේ චර්ම පිළිකාවක්ද විය හැකිය. මේ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. අංක 8, හපන ලද නිය. සමහර විට ඔබ නියපොතු සපා කෑමේ ඇබ්බැහි වීමකින් පෙළෙනවා වෙන්න පුළුවන්. එමගින් හැඟවෙන්නේ නිදන්ගත සාංකා තත්ත්වයක් වන්නට පුළුවන්. මේ සඳහා සාර්ථකව ප්‍රතිකාර නොකළහොත් අහිතකර ආබාධ පෙන්නුම් කළ හැකි. මෙවැනිම තවත් වැදගත් තොරතුරු දැනගන්න පහලින් අලුත් ලෝකයේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.